රූ කිරුල විස්සයි විස්ස සමග ලීව ආවිශ. අපි එදා ඔබව මුණ ගැහුණ ඔබට මතකයි. එදා නම් ටිකක් තත්ත්වය සංකීර්ණව තිබුණා. මොකද මුළු රටම නියෝජනය වන පරිදි දහස් සංඛ්‍යාත අයදුම්පත් අපිට ලැබිලා තිබුණා. ඒ අයදුම්පත් අතුරෙන් අපි ඡායාරූපවලින් තෝරගත් 850කට ආසන්න ප්‍රමාණයක් කැඳවගත්තා ජාතික රූපවාහිනී අපේ ආයතන පරිශ්‍රයට. ඊට පස්සේ අපි ඒව තරඟවලට යොමු කරලා තෝරගත්තා ඒ අතුරෙන් 100 දෙනෙක්. එයින්නොත් 15 දෙනෙක් තෝරගෙන ඔන්න ඒ අය සමග තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ අයට ඉදිරියේදී පුහුණු වැඩමුළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අතුරෙන් තමන් කවුද කියන වගේ හඳුනගෙන තමන්ව ඉදිරිපත් කරන්න ලස්සනට මේ අයට අවස්ථාව ලැබෙනවා. ඉතින් පුංචි තරඟයක් තියෙනවා. ඇත්තටම පුංචි තරඟයක්, සුන්දර තරඟයක්, හැබැයි ටිකක් සංකීර්ණ තරඟයක්. ඉතින් අපි සූදානම් වෙන්නේ දැන් අද මේ 15 දෙනා එක ටිකක් කතා කරන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ 15 දෙනාට තරඟ වදින්නට සිද්ධ වෙන නිල අංකය ලබා දීමත් සිද්ධ වෙන අද දවසේදී. ඉතින් ඒ නිසා පුංචි සිංහවක් එහෙම මොහොනේ තියෙනවා. අපි ඇයත් එක්ක කතා කරමු. තාම අංකය නම් දීලා නැහැ. අපි හඳුනගනිමු මේ අය කොහේඳලා දාවේ, මෙයාගේ විස්තර මොනවද කියලා. මුලින්ම ඔබත් එක්ක කතා කරන්න කැමති. අපිට කියන්න නම සහ ඔබ කොහේඳන් දාවේ අපිට විස්තර ටිකක් දැනගන්න කැමති. මගේ නම මෙලනිකා ෆ්‍රැන්සිස්. මං ආවේ සේඹලා අපි ඉඳලා. ඇත්තටම මම මේ තරඟයට සතුටින් තමයි මං ආයුධුම්පත් යොමු කරේ. මං හිතුවේ නෑ අවසාන 15 දෙනා අතරේ තේරෙයි කියලා. ඒත් මගේ අනිත් සොහිරියන්ටත් මම සුබ පතනවා මේ වෙලාවේ. හොඳයි. තමයි මෙලනිකා, ඔබේ නම කියන්න. මම දිල්කී හේවගේ. මං ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් අවිටෙල් ආයතනයේ සේවය කරනවා. ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද රුවැත්තියන් 10,000 සෑහෙන පිරිසක් අතරේ මට අවසන් 15 දෙනා අතරට එන්න ලැබුණ එක ගැන මම මගේ සහෝදර කුමාරියන්ටත් සුබ පතනවා. අවසානෙතෙක් හොඳින් තරග කරන්න. වයස කීයද? අවුරුදු 22. ඔබේ නම, වයස කොහිනද ආවේ? මම දීප්ති හේවගේ. වයස අවුරුදු 26යි. මම නියෝජනය කරන්නේ දකුණු පළාත. මම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උසස් අධ්‍යාපන කටයුතු හැදෑරුවා. ජීවිතයේ තිබු ලොකුම බලාපොරොත්තුව තමයි මේ අවුරුදු කුමරියත් තරඟයට ජාතික රූපවාහිනියෙන් ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒ සිහිනයේ අභියස සතුටින් ඉන්නවා. හොඳයි. එහෙනම් මේ කවුද කියලා බලමු. මම ඉමාෂා සත්සරණි. වයස අවුරුදු 20යි. මම ඉන්නේ කුරුණෑගල. ජීවිතේ ලොකු ආසාවක් තිබ්බ අවුරුදු කුමාරී තරඟයකට සහභාගී වෙන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා සතුටින් මේකට අයදුම්පත් කරා. අයදුම්පත් කරාට හිටු වෙන අවසන් 15 දෙනා අතරට තීරෙයි කියලා. ඉතින් හදවතින්ම සතුට වෙනවා මේකෙන් මගේ උපරිම දායකත්වය ලබා දෙන්න, පුහුණු වීම හොඳින් සතුටින් හැමෝමත් එක්ක සුහදව කරන්න. ඒ වගේම හදවතින්ම සුබපතනවා අනිකුත් තරඟකාරියන් සියලුම දෙනාට. ලස්සන විතරක් නෙමෙයි, දක්ෂතාවයකත් අවස්ථාවක් තියෙනවා. ඒකමද කරන්න හොඳ නැහැ. කියන්න ඔබේ නම සහ විස්තර අපිට. මම චතුමි සන්තෝෂා කුමාරසිංහ. ආවේ ගම්පහ ඉඳලා. මට වයස අවුරුදු 20යි. මම මෝස්තර නිර්මාණකරණයෙන් උපාධිය හැදෑරීමට බලාපොරොත්තු වෙනවා. මං ඇත්තටම බලාපොරොත්තුෙන් හිටියා ජාතික රූපවාහිනියත් සමග එකතු වෙන්න. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. මම අවසානය වෙනතෙක් හොඳින් තරඟ කිරීමට බලාපොරොත්තුෙන් සිටිනවා. නෑ, අපි විස්තරත් කියන්න. මගේ නම කවුමි තත්සරණි. මං ආවේ ගම්පහ දිස්ත්‍රික්කේ ඉඳලා. මගේ වයස අවුරුදු 20යි. දැනට පෞද්ගලික අංශය ආයතනයක රැකියාවක් කරනවා. අවසානයේදී මගේ උපරිමයේ තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ එන්නේ කොහේ ඉඳන්ද? මං ආවේ මීගොඩ ඉඳලා. මගේ නම අනුෂිකාවින්දි කපුගේ. මට අවුරුදු 20යි. මට සතුට මේ තාක් දුරට රූපවාහිනී අවුරුදු කුමාරිය තරගෙන් ඉස්තරහට එන්න ලැබුණ එක ගැන ඉස්තරහටත් සතුටින් තරග කරන්න බලාපොරොත්තුව තියෙනවා. අපි යමු ඊළඟ පේලියට. ඊළඟ පේලිය රුවැත්තියන් ඉන්නවා. කෙළවරේ ඉඳලා අපි යමු නේද කතා කරමු. මට මතක විදිහට ටිකක් ඈත ඉඳලා එන එක්කෙනෙක් ළඟට මේ යන්න වෙලා තියෙන ටිකක් දුර ගෙවාගෙන මට පුංචි ඩක් දෙන්න. කියන්න බලන්න ඔබේ විස්තර. මගේ නම ශශී කන්නාරත්න. මම ආවේ මහනුවර ඉඳලා. ගොඩක් සතුටින් තමයි රූපවාහිනී අවුරුදු කුමාරීට ගොඩක් විශ්වාසයක් තියාගෙන රූපවාහිනිය ගැන දාපු එකම තරඟ තමයි මේක. ඉතින් බලාපොරොත්තු වෙනවා පුහුණු වීම කටයුතු ඉතාමත් හොඳින් කරලා හොඳ ගමනක් යන්න. බලමු ඔබ ගැන කියන්න අපිට. මම ශාමාලිය රන්දික. මං ආවේ කැලණිය ඉඳලා. මගේ වයස 25යි. ජාතික රූපවාහිනී අවුරුදු කුමාරී තරඟේ මේ තාක් දුර එන ලැබීම ගැන ලොකු සතුටක් දැනෙනවා. ඉදිරියටත් කැපවීමෙන් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම කුමරියන්ට සුබ පතනවා. මගේ නම හසිනි ප්‍රභාති. මම නියෝජනය කරන්නේ බස්නාහිර පළාත. ආවේ ක්‍රිනල් ප්‍රදේශයේ ඉඳලා. දැනට වයස අවුරුදු 21යි.
ගොඩක් සතුටින් තමයි මම මේ තරගයට සහභාගී වුණේ. ඉතින් ගොඩක් කැපවීමෙන් ඉදිරි කටයුතු කරගෙන අවසානයේදී රැඳී සිටින බලාපොරොත්තු වෙන අතර අනිකුත් සියලුම සහයයන්ට සුබ පතනවා. දැන් අපි බලමු මේ කවුද කියලා. ඔබ විස්තර කියන්න. මම තිරිණි අක්ෂරා. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මගේ වයස අවුරුදු 21යි. මම දැනට රජයේ උපවිශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ ශිෂ්‍යාවක්. මම ඉගෙන ගන්න සංචාරක හා කළමනාකරණ අංශයෙන්. ඇත්තටම රුවැත්තියන් 1000කට ආසන ප්‍රමාණයක්ගෙන් අවසන් 15 දෙනා අතරට තේරිංගෙන් ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම මාත් එක්ක තරඟ වදින මගේ අනෙකුත් සහෝදර කුමරියන්ට මම හදවතින්ම සුබ පතනවා. හොඳයි, ඔබ ගැන කියන්න ඔබ කොහෙන්ද දෙන්නේ ඔබේ නම මොකක්ද? මම මිශාල සූර්යාරච්චි, මහනුවර ප්‍රදේශයේ ඉඳලා. දැනට ශ්‍රී ලංකා විත්ත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය උපාධිය හදානවා. වයස අවුරුදු 22යි. අවසන් කුමරියන් 15 දෙනාට පැමිණීමට ලැබීම ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. ඉතින් හදවතින්ම සුබ පතනවා මගේ සහෝදර අනිත් කුමරියන් 14 දෙනාටම ජයග්‍රහණෙත් එක්කම යන්න ලැබෙන කියලා. හොඳයි, ඔබ ගැන කියන්න අපිට. මගේ නම හෂිනි දිලිෂිකා. මගේ වයස අවුරුදු 21යි. මම ආයුනුගේ ප්‍රදේශයේ ඉඳලා මම දැනට මෝස්ත නිර්මාණ අංශයෙන් උපාධියක් හදාරනවා. මගේ නම නිපුණි අයෝධ්‍යා. මගේ වයස අවුරුදු 25යි. මම ආවේ බොරැල්ලේ ඉඳලා. මම දැනට විජය බෝධපත් සමාගමේ දැනිම් අංශයේ සේවය කරනවා. මම මේක එක්තරා අභියෝගයක් ජීවිතේට. ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරියගෙන් ලැබෙන අත්දැකීම ජීවිතේට ගොඩක් දායක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මගේ නම මල්කිදුලාංජලි. මං ආවේ කටුනායක ඉඳලා. මම දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රාසංගික විද්‍ය විශේෂ උපාධිය හදාරනවා. විශේෂයෙන්ම අවසන් 15 දින අතර තීරණය ගැන සතුටුයි. මේ ඇත් එක්ක එකතු වෙලා හොඳ අත්දැකීමක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එකිනෙකාට වෙනස් වුණු ලස්සනක් සුන්දරත්වයක් තියෙනවා මේ 15 දෙනා ළඟම. ඉතින් දැන් සූදානම් වෙන්නේ තරඟ වදින නිල අංක මෙයාට ලබා දෙන්න, නිල තරඟ අංක ලබා දෙන්න. ඉතින් අපි ආයෙත් බලමු එයාගේ ලස්සන වැඩ මුළුමනට සහභාගී වෙලා මේ අය වෙනස් විදිහට තමන්ගේ දක්ෂතා ඉරිදක්වන්නේ කොහොමද, විශේෂයෙන් තමන්ගේ පෞරුෂය එහෙම වර්ධනය කරගන්න විශේෂ උපදෙස් එහෙම ලැබෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. විශේෂයි රුවත්තෙන් 15 දෙනෙක් ඉන්න අපිත් එක්ක. හැබැයි ඒ අයට අද දවසේදී නවදන් ලැබෙන්නේ අපේ ප්‍රවීණ මිනිස්සු මණ්ඩලයෙන්. ඒ අතුරෙන් ප්‍රවීණ නර්තනවේදී ආචාර්ය චන්න විජේවර්ධන මහත්මත් එක්ක කතා කරන්න හදන්නේ මේ යුවතියන්ගේ ජීවිතය වෙනස් කරන තැනක් වෙනවා රූ කිරුල 20යි 20. අපි ගැන කතා කරමු. අනිවාර්යෙන් වෙනස් කරනවා. මේකේ එක පැත්තක් තියෙන විවිධ දක්ෂකම් බලන්න මේගොල්ලෝ. එතනදී ඒ කියන්නේ ගුණාන්ට නර්තනය පුළුවන්, ගායනය පුළුවන්, ලියන්නත් පුළුවන්, දුවන්න, ඩ්‍රාමා, රඟපෑම ඕන එකක් පුළුවන්. මෙතනදී අපි කියලා දෙනවා මේක මේ කොහොමද කරන්න කියලා. මේ දරුවන්ට අපි කියනවා මේ කාණ්ඩ වලට බෙදා ගන්න ඕන අනිවාර්යෙන් තමන් කරන නර්තන කුලේවා. ඒ කාණ්ඩේ මුලක් තියෙනවා. මුල තමයි ප්‍රේක්ෂකව අල්ලගන්නේ. ඊට පස්සේ මැද ගලාගෙන ඊට පස්සේ අග. අගෙන් තමයි මිනිසුන්ගේ මතකට එන්නේ. ඉතින් මෙවැනි පොඩි පොඩි සියුම් තැන් අල්ලලා දෙනවා. ඊට පස්සේ මේ
ඒකම් ව්‍යායාම සෑහෙන කොටසක් කරන්න තියෙනවා. ව්‍යායාම කරන ගමන් තමයි අපි දන්නේ මේගොල්ලෝ දක්ෂකම් කොහොමද එළියට ගන්න පුළුවන් කියලා. ඒතර දක්ෂකම් එළියට දාලා උපදාපුවාම අපිට වෙන වෙන චලනිනු. එතකොට මේ නිර්මාණය වෙන නර්තනේ මම කවදාවත් කලින් නර්තනයක් නිර්මාණ කරගෙන ඉන්නේ නැහැ. මම නිර්මාණ කරන්නේ දරුවන්. ඒ කම්ප්ලීට් කරන ඒගොල්ලන්මයි තරඟකාරයන්ගෙම තමයි නිර්මාණ වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ දක්ෂකම් අනුව කලින් දැකපු නැති රංගනයක් එළියට එන්න පුළුවන්. කලින් දැක්කරත් වැඩි හොඳ එකක් එන්න පුළුවන්. මොකද ඔයගොල්ලන්ගේ දක්ෂකම් වෙනස්. ඒක උපදාලා කරන එක තමයි කරන්නේ. ඉතින් 6 වෙනිදා පටන් ගත්තට පස්සේ සෑහෙන වැඩ කොටසක් තියෙනවා. අනිවාර්යෙන් මට පේන හොඳයි කියලා. මොකද මේගොල්ලන්ගේ හඬ පෞරුෂය ඉතාම සර. හොඳට ආවා. හොඳ හඬ පෞරුෂයත් එක්ක න පර්ෆෝමින් ඇබිලිටි එක වැඩි කියන්නේ. ප්‍රසංග තමගේ නිර්මාණය තමන් කරන යම් ප්‍රසංගයක් ඉදිරිපත් කරන කලාව වැඩි. ඉතින් ඒක අනිවාර්යෙන් අද දැක්කා. දැන් මෙතන සුන්දර 15 දෙනෙක් ඉන්නවා. මං හිතන්නේ රොසෙන් ගිය පාට වැඩි පෙනුම වැඩි වගේ. මොකද මේගොල්ලන්ට පුරු පුරුදු ඇඳුම් වලින් ඇවිල්ලා තියෙන ඉතින් පෙනුම වැඩි පොඩි පෞරුෂය වැඩි. හරි ආඩම්බරේ මෙහෙම 15 දෙනෙක් ආපු එක. දුකයි ඉතින් 3 දෙනෙක්ට යන්නදී වගේ ලෝචින් නේද 3 දෙනෙක්. හැබැයි බලමු මොකද වෙන්නේ කියලා. අදයි බලමු ජාතික සහ ජාත්‍යන්තර මෝස්තර නිර්මාණ ශිල්පී රූ රජින අධ්‍යක්ෂ ලෝචින් ගොන් මහත්මයා ඉන්නවා. දැන් මීට කලින් මේ වගේ අවුරුදු කුමාරි තරඟවල විනිශ්චය මණ්ඩලයක ඉන්නවා අපි ඔබතුමා දැකරන්නේ. මොකක්ද ජාතික රූපවාහිනිය අත්වල බැඳගන්න හිතෙනකේ විශේෂත්වය? එකක් ඓ තින්ක් මේක තරණම පළවෙනි ටෙලිවිෂන් ස්ටේෂන් එකනේ ලංකාවේ ලොකුම හොඳම ටෙලිවිෂන් ස්ටේෂන් එක. ඉතින් මං බැලුවා මම මේ මිට පෙර මෙව්වට සහභාගී වෙලා නැහැ. මේ ඉතින් හොඳයි මාත් ඇවිල්ලා මේකේ මොකක් හරි කරන එක. මොකද නැත්තම් මං කරලම නැහැනේ. ඉතින් මේක තමයි ලොකුම ස්ටේෂන් එකනේ ලංකාවේ ප්‍රවීණ ස්ටේෂන්. දක්ෂම සම්දර්ශනකින් වේදිකාත ගත කරනවා. එදාට ෂෝ එක ඒ ෂෝ එක ඉදිරිපත් කරන එක ඉතාම දක්ෂක තමයි ලෝචින. ලෝචින් මොහොමහම දැන් යුවතයන් ඉන්නවා 15 දෙනෙක්. මොකක්ද මෙයාගේ දකින විශේෂත්වය සහ මම ටිකක් අහගෙන හිටියා සැරනොත් වගේ කියනවා සමහර දේවල් තියෙනවා හදාගන්න. ඒ අය බය වෙලාද දන්නේ නැහැ නේද? නෑ නෑ මුලදී එහෙම තමයි. ඒ වුණාට දැන් ඒ බය ගිහිල්ලා අපේ පේන්නේ නැත්නම් හොඳට hina වෙලා අයිස් කෝෆි බොනවා ඒවා හැම ටිකක් අඩු කරන්න ඕනේ. අපි මොකද මේ කට්ටිය ලස්සන කරන්නනේ අපි ඉන්නේ. ඒ ළමයි ලස්සනයි එනවාට මදි. අපිට තවත් ලස්සන කරන්න ඕනේ. අපිට පේනවා දුර්වලකම් පේනවා අඩුපාඩු පේනවා. ඒ අපේ දක්ෂතාවයේ ඒක. ඉතින් අපි ඒවවා ඔක්කොම හදලා ඒප්‍රිල් 14 වෙනකොට මේ ළමයි සම්පූර්ණ වෙනස් කරලා ලංකාවට පෙන්වන්න ඕනේ. ඉතින් ඒක තමයි මගේ මේන් මේක. ඉතින් මම පොඩ්ඩක් සැරින් වැඩ කරනවා නැත්තම් බෑනේ. ඒ වුණාට හොඳයි. හොඳ සැරක්. දැන් අපි කිව්වොත් අත්දැකීම් එක ජීවිතේ වෙනස් කරගන්නවා වගේම තවත් අයගේ ජීවිතේ වෙනස් කරනවා කියලා කිව්වොත් ඒකත් ලොකු දෙයක් වටින දෙයක්. එහෙම කරන කෙනෙක් තමයි ජේෂ්ඨ මෝස්තර නිරූපණ ශිල්පිනිය රොසෑන් ඩයස් මහත්මිය කියලා කියන්නේ. ඉතින් ඔබට තියෙනවා වසර ගණනාවක අත්දැකීම් මේ ශාස්ත්‍රය තුළ. ඔබ දකිනවා විවිධ වසරවල රූ කිරුළ ජයග්‍රහණය කරන යුවතියන් සහ සංසන්දනයක් ඔබ හිතනුත් වෙනවා ඇති. ඉතින් මේ පුංචි කාලයක් තියෙන කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. දැන් මේ මාසේ ඉඳලා ඉදිරියට දින ගන්නොත් ඒ පුංචි කාලය තුල ඔය කියන විදිහ සැබෑ වෙනසක් ලබා ගන්න මේ 15 දෙනාට පුළුවන්ද? ඒක අභියෝගයක් නෙමෙයිද? මං හිතන්නේ මේ දෙපළට නම් ඒක අභියෝගයක් නෙමෙයි. මොකද දැන් අපි මි ශ්‍රී ලංකා තරඟයක් ගත්තත් අපිට මාසයක් එකහමාරක් වගේ කාලයක් තමයි තියෙන්නේ. නමුත් මුලින් දකින්න කෙනා නෙමෙයි අන්තිමට අන්තිම 5 දෙනා හරි අන්තිම 12 දෙනා හරි ඒ අපි දකින්නේ ඒ සම්පූර්ණයෙන්ම වෙනස් ජයග්‍රහකයන්. ඉතින් අද ඇත්තටම එදා දැක්කට වඩා අද ලෝචින් කිව්වා වගේ ලොකු වෙනසක් තියෙනවා. මොකද අද ඒගොල්ලන් බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ අර මේ දැන් තේරිලා ඉන්න නිසා. නමුත් මෙතනත් ලොකු තරඟයක් තියෙනවා 3 දෙනෙක් එළියට යන යන අවස්ථාවක්. ඉතින් මම හිතන්නේ මේ දෙන්නාගේ තියෙන ගුරුහරුකම් එක්ක අද අපි දකින කෙනා නෙමෙයි ඊළඟ රිහර්සල් එකේ දකින්නේ. ඊළඟ රිහර්සල් එකේ තව එක්කෙනෙක් කිස්මතු වෙන්න පුළුවන්, තව එක්කෙනෙක් පල්ලෙහාට යන්න පුළුවන්. ඉතින් ඒ තරඟකාරී බව තියාගෙන මම හිතන්නේ ඉදිරියට ගියොත් තමයි හොඳ. මොකද මේ දැන් කියන්න බෑ මෙයා හොඳයි මෙයා හොඳයි මෙයා හොඳයි කියලා. අපිටවත් කියන්න බෑ. මං හිතන්නේ ඒගලන්ටවත් තාම ඒගලන් ඇතුලේ හැංගිලා තියෙන කුසලතාවය තාම අවබෝධ කරගෙන නැහැ. ඉතින් අපි බලන්න තමයි සිද්ධ වෙන්නේ.
සහ දැන් අපි අහගෙන හිටිය ලෝචින් ගොන් මහත්මයාත් කියනවා දැන් ගන්න ආහාර ගැන පවා හිතන්න ඕනේ වතුර වැඩියෙන් බොන්න මේ වගේ උපදෙස් පවා දෙනවා අපිට ඇහුණා. ඒ කියන්නේ බාහිර සුන්දරත්වය වගේම අභ්‍යන්තර සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි ටිකක් වැඩිපුර හිතලා ඕනවට වඩා මේ දේවල් කරන්නත් බෑ. සමබරව මේ දේ කරන්න ඕනේ. ඒ නිසා එයාට ඒ ගැන දැනුවත් වීමක් සිදු කළාද? මං හිතන්නේ දැන් අපි මං හැම වෙලෙම කම්පෙයාර් කරන්නේ මිස් ශ්‍රී ලංකා තරගයක් එක්ක. දැන් එතනදී නම් අපිට ගොඩාක් අර ස්විම් සූට් එකකට යන්න ඕන නිසා ගොඩාක් ඒ ගැන හිතන්න ඕන. නමුත් මෙතනදී රෙද්දේ හැට්ටේ අඳින ඔසරිය අඳින යුවතියකට අවශ්‍ය ඒ ශරීරය තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ලෝචින් මං හිතන්නේ එක එකනා දිහා බලලා චන්නසර්ල එක එකනා දිහා බලලම කියයි මෙතනින් අඩු කරගන්න ඕනේ මෙතනින් අඩු කරගන්න ඕනේ මේ වගේ දෙයක් තමයි ඔය අරයට ආහාරයට ගන්න ඕනේ දවල්ට ආහාරයට ගන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ඒ කෙනාට අවශ්‍ය විදිහට වෙන කෙනෙක් කරගන්න නැතුව ඒ කෙනාට අවශ්‍ය විදිහට රූපය සකස ගන්න පුළුවන් වේවි. සමන්තත් ඉන්න නිසා බාහිරෙන් තියෙන ඒවා ඔක්කොම සමන්ත සකසයි, අභ්‍යන්තරයෙන් එන්න ඕන ටික මෙදෙපල සකසයි. කිරුල දරන්නේ ඇඳුම් මෝස්තර නිර්මාණය තමයි අපිට ලැබිලා තියෙන්නේ. මේකප් ඇන් හෙයා ඇඳුම් අපිට ලැබිලා තියෙන්නේ පින්සල් මෝඩ්සලින්. ජොනි තමයි මේක ඇඳුම් නිර්මාණය කරන්නේ. ඉතින් ජොනිට බැස්මෙන් ටික ගන්න උදව් වෙනවා. දැන් මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්නේ? ඇඳුම් විලාසිතා කිහිපයකට මෙෂර්මන්ට්ස් අවශ්‍ය වෙනවා කියලා අපි දන්නවා. ඉතින් අපි ඒ ගැන කිව්වොත් විලාසිතාව 90 මෙෂර්මන්ට්ස් ගන්නවාද? ඊට පස්සේ මේ මෙෂර්මන්ට්ස් වෙනස් වෙයිද? මම හිතන්නේ ලංකාවේ ඉන්න දක්ෂම කොටස තමයි මේක හැන්ඩල් කරගෙන යන්නේ ලෝචින් මෝන්, චන්න විජයවර්ධන මහත්මයා, වැතිම රොසෑන් ඩයස්. ඉතින් මං හිතනවා ඔවුන්ගෙන් මේ වෙලාවේ අපිටත් ඉගෙන ගන්න දේවල් ගොඩක් මේ වෙලාවේ තියෙනවා. අපිත් පන්නර වෙනවා මේ වගේ වැඩකදී. ඉතින් ඒකට විශේෂයෙන් ස්තුතිවන්ත ජාතික රූපවාහිනියට. ඒ වගේම මං හිතනවා මේ නිරූප මේ අවුරුදු කුමාරියන්ට ජීවිතේ ගොඩක් දේවල් ජය ගන්න පුළුවන් වෙයි මේ ලැබෙන අත්දැකීම. දැන් තමන්ගේ මේන්ටේනින් එක කොහොමද තියාගන්නේ කියන එක විශේෂයෙන් මම හිතන්නේ ලෝචින් මේ වෙලාවේ ජොනි කිව්වේ පුළුවන් තරම් ඇඟේ ප්‍රමාණයම ගන්න පොඩ්ඩක්වත් ඉඩ තියන්න එපා කියලා. ඉතින් ඒ කියන්නේ හොඳ ඉවසීමකින් මේ සියලුම දෙනා තමන්ගේ ඇඟවල් බැලන්ස් කරගෙන, කෑම බැලන්ස් කරගෙන, මේ කියන අවවාද පිළි අරගෙන පුරුද්දක් හැටියට ජීවිතේ ගෙනියන්න වෙනවා. ඒ කියන්නේ මේ තරගාවලිය ඉවර වෙනකන්. හැබැයි ඉතින් තරගාවලිය අවසානයේදී මොවුන් ඔක්කොම ලස්සන කුමාරියෝ වගේ දැක්කහම ඒගොල්ලන්ට මේ හිතේ මේ ප්‍රවීණයන්ගෙන් ගත්ත මේ ඇඩ්වයිස් ජීවිතේ පුරාවටම ඔවුන්ට වටිනවා කියලා. හොඳයි, අපි කතා කළේ ප්‍රවීණ කේශාලංකන සහ රූපලාවන්‍ය ශිල්පී සමන්ත ගුණසේකර මහත්මයාත් එක්ක. ඒ වගේ දෙයක් මෙතන සිද්ධ වෙන්නේ. අපි බලමු රුවතැන් අතරට ගිහිල්ලා ඒ අය කොහොමද මේ තරඟයට මුහුණ දෙන සූදානමින් ඉන්නේ කියලා. නර්තනය ලාලිත්‍ය රූමතියක් වඩා ස්මතු කරනවා. ඉතින් නර්තන අභ්‍යාසවල තමයි අපේ රූමතියන් දැන් නිරත වෙන්නේ. චන්න උපුලි නර්තනායතනය නියෝජනය කරමින් උපුලි විජයවර්ධන මහත්මයා මේ මොහොතේ ඉන්නවා. අපේ අවසාන බලාපොරොත්තුව අවසානයේ ඔබ වෙත තිරණ කරන්න පරිපූර්ණ කාන්තාවක්. ඉතින් මේ නිසා මේ රූ කිරුල 20/20 සමග ලීවායුෂ් අපි ඔබට තිරණ කරන සුන්දර යුවතිය සොයන ගමනේ නර්තන අභ්‍යාසත් එක්ක මේ අය පරිපූර්ණතට පත් වෙන්නේ මොකද කියලා බලමු.
රුවැතියන් එක කතා කරන්න හදන්නේ. මේ අය මේ ගොඩක් කැමැත්තෙන් ඉන්නවා කියලා මට දැනගන්න ලැබුණ කතා කරන්න ඕන ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවා කියලා වගේ කියනවා වහුණා. ඒ නිසා ටිකක් කතා කරලා බලමු. දවස් ගණනාවක දැන් පුහුණු වීම කටයුතු නිරත වෙනවා. කොහොමද දැන් මේ පුහුණු වීම කටයුතු දැනෙන්නේ? ලේසිද හිතට වඩා අමාරුයිද කොහොමද? හිතට වඩා ටිකක් අමාරුයි. දැන් නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා. හොඳයි ඉතින්. දැන් නැති දේවල් ඉගෙන ගත්තා කියලා කියනවා. මොනවාද ඉගෙන ගත්ත දැන් නැති දේවල්? ඇත්තටම ගොඩක් අපිට ව්‍යායාම කියන්නේ අපිට ගොඩක් එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. ඒ වගේ ලොකු අත්දැකීමක් මේක අපි වෙනදා ලැබලා නැහැ අත්දැකීම. ඇත්තටම අලුත් දෙයක් කියලා හිතෙනවා. රෝකිරුල දිනා ගන්නවා වගේ අදහසක ඉන්නවා වගේ පේන කෙනෙක් ළඟට ආවේ. එහෙමද හිතාගෙන ඉන්නේ? පස් දෙනාම එහෙම හිතන්නේ. එහෙම හිතන්නේ නැහැ. ඉතින් මෙතනට සහභාගී වෙන එක ගැන ගොඩක් සතුටුයි. දින්නම් නැතත් සතුටින් ඒ දේ බාර ගන්න. දැන් ලෝචින් එහෙම කිව්වනේ කෑම පාලනය කරන්න ඕනේ, තේ කෑම කන්න බෑ, එතකොට ඒ ෂෝටිස් වර්ග කන්න එපා, ඒ වගේ දේවල් මෙතනදී නම් හරියට අහනවා කියන එක. ගෙදරදිත් එහෙමද නැත්නම් ගෙදරදි හිතෙන හිතෙන ඒවා කනවද කොහොමද? මන්න හිතන්නේ අපි 15 දෙනාව තරඟ ජයග්‍රහණය කරන අරමුණු කරගෙන ඉන්න හින්දා මෙතන විතරක් නෙමෙයි ගෙදරදිත් ඒ පාලනය ඒ විදිහටම කරගෙන යනවා. නර්තන අභ්‍යාස වලත් නිරත වුණා අපි දැක්ක මේ අය. ඒ නිසා අපි අහලා බලමු කොහොමද ඒව ඇඟට දැනෙන්නේ කියලා. සාමාන්‍යයෙන් නර්තනයේ හදාarලා තියෙනවද? පුංචි කාලේ හදාarලා තියෙනවා. ඉස්කෝලේ යන කාලේ. ඊට පස්සේ නර්තනය කළා නැහැ. ඊට පස්සේ නර්තනය හදාරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ නැටුවේ අදද? ඔව්. දැන් ගෙදර ගිහිල්ලා ටිකක් ටේප් එකක් එහෙම අරගෙන හිතට වැඩිය වෙනස්ද, බර අඩු වෙලාද, බඩ අඩු වෙලාද, කෙට්ටු වෙලාද, එහෙම මැන්නා වල්නාද? ඔව් ඒ ගැන සැලකිල්ලෙන් ඉන්නවා. එතකොට ඇඟට දැනනවද සාමාන්‍යයෙන් දැන් ටිකක් වෙනස් වෙලා වගේ කියලා? මුල් දවසේ ආවට වැඩිය දැන් ටිකක් වෙනසක් තියෙනවා කියලා ඇඟට හිතට එහෙම දැනනවද? මොකද හිතෙන්නේ? ඔව් ඇත්තටම දැනෙනවා. ඒක නම් හොඳට අපි කියන්නේ පුහුණු වීම එක මේ කැම පාලනය කරලා හිටියට වැඩිය අර ශරීරයේ පාලනයක් තියෙනවා. ඇත්තටම මම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න රූපානි සංස්ථාවට. මොකද අවසන් 12 දෙනාට තේරෙද නැද්ද කියලා ඇත්තටම බලාපොරොත්තු තිබෙනවා. නමුත් හිතේ ලොකු සතුටක් තියෙනවා අවසන් 15 දෙනාට ආපු එක ගැන. මොකද ලෝචින් සර් කියන්නේ, ඒ වගේම චන්න විජේවර්ධන, රොසෑන් ඩයස් සහ සමන්ත කියන්නේ මේ ශේෂ්ත්‍රයේ ඉන්න දවැන්තයන්, විශේෂම ලෝචින් සර් සහ චන්න සර්. ඉතින් ඒ දෙන්නා යටතේ මෙහෙම දවස් දෙකක් හරි පුහුණුවීමක් ලබන්න ලැබුණ එක ගැන මගේ ජීවිතේ විශේෂිතම අවස්ථාවක් සහ විශේෂිතම අත්දැකීමක් වුණා. ඉතින් මම මගේ සහෝදර කුමාර කුමාරයන්ට හදවතින්ම සුභ පතනවා. හරිම තරගකාරී, හරිම ලස්සනයි අපේ හිටපු 15 දෙනාම. ඉතින් කවුරු හරි දිනයි ඒ 12 දෙනාටම මම සුභ පතනවා හදවතින්ම. ඒ වගේ රූපානි සංස්ථාවට ගොඩක් ස්තුතියි. රුකිරුල 2020 සමග ලීව ආයුෂ් අපිට නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය නවලිය පුවත්පත්. ඉතින් ඔන්න අද දවසට මේ ඇයට තිබුණු වැඩමුළු අවසන් වෙනවා. ඉතින් අපි සූදානම් වෙනවා මේ රූමතියන් සමග තව දිනකදී ඔබව මුණ ගැහෙන්න. අපි එදාට බලමු මේ අය තව වැඩමුළු වලට සහභාගී වෙලා කොහොමද එයගේ දක්ෂතා ඉදිරිපත් කරන්නේ කියලා. ඉතින් එහෙනම් මේ රූමතියන් එක්ක අපි සමු ගන්නවා. අපි යලි දවසක මේ ඇත් එක්කම මුණ ගැහෙමු. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් බුද්ධින් තිමත් සමකට ලීව ආයුෂ් කහ ෆේස් ක්‍රීම්.